ವಿಕಸಿತ ರೆಹತ ವಿಕಸಿತ ಪ್ರೇಮ ಪಕುರು ಪಿಯು ಪೊಪೆ ಆಯತ ಪೊಡಿಬಿ ಗಿಯಾದೆ ಅತಿ ಕುಲಯತ ಅದ ಮತ ಪಿತು ಪಾಯನ ಮಗೇ ಸದುರು ಲಂದುನೆ ವಿಕಸಿತ ರೆಹತ ಐಬೋವನ್ ಸುಭ ಸಂಧ್ಯಾವಕ್ ಪ್ರಾರ್ಥನಾ ಕರ್ನ ಒಬ್ಬ ಸಮಟಮ ವಿಕಸಿತ ರೆಹತೆ ಅಪೆ ಹಮುವೀಮ ಬದಾದ ರೆಹತ ಇತಿ ಹೆತ ಸಾಮಾನ್ಯನ್ ಒಬ್ಬ ಮಮ ತೋರಾಗತ್ತ ವೃತ್ತಿಯ ತುಳ අපිට පැවරුණු වගකීම් තියෙනවා අපි පවරාගත්තු වගකීම් තියෙනවා ඒ විතරක් නෙවෙයි අපි වෘත්තිකයන් බවට පත් වුණාට පස්සේ ලෝකය එහෙමත් නැත්නම් ලෝකයා අපෙන් බලාපොරොත්තු වෙන යම් සේවාවක් තියෙනවා අපි මෙන්න මේ වෘත්තිය ගලපගමුකෝ වෛද්‍ය වෘත්තියත් එක්ක එතකොට ලෝකයා බලාපොරොත්තු වෙන්නෙම ජීවිතය හා සුවපත් බව අපි ඔක කලාවත් එක්ක ගලපා ගත්තොතින් ඔබම හිතන්නකෝ කලාවෙන් උනත් අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතය සුවපත් බව රසවින්දනය වෛද්‍ය වෘත්තියයි කලාවයි මේ දෙකමෙන් ජීවිතේ ඔබමා සුවපත් කරපු චරිතයකට අද අපි විකසිත රැහතට ආරාධනා කළා එතුමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ඒකම ඔබ හඳුනාගත්ත ගීත රචකයෙක් ලේඛකෙක් නමින් සහ නිර්මාණවලින් ඔබ හඳුනාගත්ත වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්මයා අද විකසිත රැහතේ හමුවීමට අයබවන් අයබවනි නිෂා කාලයකට පස්සේ වෙළඳ සේවයේ හමුවීම ඔව් සෑහෙන කාලයකට පස්සේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්මයා ගැන කතා කරනකොට ඉස්කෝලේ කාලේදී සාමාන්‍යයෙන් ඉතින් කලාවට ආදරය කරන කෙනෙක් නම් ලියන්න පුළුවන් වුණත් බැරි වුණත් ඉස්කෝලේ කාලේ මොන යම් දෙයක් හරි කරන්න උත්සාහ කරනවනේ. හැබැයි දුමින්ද හඳපාන්ගොඩ මහත්මයා ඉස්කෝලේ කාලේ අඳුම තරමේ බිත්ති පුවත් පතකටවත් ලිපියක් නොලියපු කෙනෙක්. එහෙම කෙනෙක් නිර්මාණකරුවෙක් වීමේ කතාව හරි රසවත්. අපිත් ආසයි අද ඒ කතාව දැනගන්න. ඔව් ඇත්තටම මේ මම මුකුත් ලියුවේ නැති වුණාට මම හුඟක් ඇහුව බැලුවා ඇත්තටම ගීත තමයි ඉතින් මගේ ලොකු විනෝදාංශය වුණේ පාසල් යන කාලේ ඉඳන්ම මොකක් හරි කැමති ගීයක් ගුවන් විදුලියේ ප්‍රචාරය වුණොත් මම මගේ පුරුද්දක් තිබුණා ඒක කොහේ හරි ලියා ගන්න ඊට පස්සේ ඒක එකතු කරලා ගිහිල්ලා මට මතක ඉස්කෝලේ යනකොට අපි හෝමගම තිබුණා මේ රෙකෝඩ් බාර එකක් තිබුණා ඒකට ගිහිල්ලා මම මේ ගීත ටික එකතු කරලා කැසට් එකක් ඒ කාලේ කැසට් නේ තිබුණේ කැසට් එකක් ගන්න හින්දා සමහර ඉඳලා හිටලා ඔය සල්ලි ටිකක් එකතු වුණාම මේ පිටකොටුවේ ගිහිල්ලා ඔය මල්ලත්තු පාරේම ගිහිල්ලා ඔය හොයාගන්න බැරි සින්දු කැසට් වලට එකතු කරගෙන ඒක මං ගාව අදටත් තියෙනවා ඉතින් ඔය සින් ගීත ඇහිමම තමයි මම හිතන්නේ පසුකාලීනව ලියන්න මාව පෙළඹපු තේජනය. ඒ කියන්නේ ඒ කාලේ හොඳ රසිකී. ඔව් අනිවාර්යෙන්ම. අනේ රසිකත්වයේ තමයි පහු කාලයේදී හුඟක් නිර්මාණකරුවන්ට තමන්ගේ ගමන යන ලොකු පිටිවහලක් වෙන්නේ. අපි මේ කතාවට කලින් අපි එතුමාගේ අද සම්පූර්ණයෙන් කතා කරන්න බැරි වුණත් ලංකරගත යුතු ඔබ වඩා ඔබට ලංකරගත්ත ගීත කිහිපයක් මේ විදිහට ලංකරගනිමු. විකසිත රැහත අනන්ත වූ බුදු ගුණ සිහි කරනෙමි ඔබ පාමුල හිඳ සඳ සෙවනේ කෙදිනක හෝමා නොවිඳි උශාන්ත අමාසුවක් දැනුණා රහසේ රන්මැලි සෑසමිනේ රන්මැලි සෑසමිනේ සුලඟ වාගේ ඇවිල්ලා සුලඟ වාගේම නොම ගියා මගේ ළඟ නොඹ ඉන්න ඕනේ විලාවේ
නොකියාම යන්නම ගියා අනකින් සලනා සුලන් හමනාරේ පිනි බිඳු වැටනායාමයි නිසලවලොව නිදනාකයි මොහොතක් තනිවෙමු පපේලොවේ කවරදාවත් හිවිනේ කොහේවත් ඔබලිවිනේ ගැඹුරුම පරිසරයි තිබුණු ඔබගේ ආදරේ මහා මෙරත් වර වෘතිය තුලත් ඒ කියන්නේ වෛද්‍ය වෘතිය තුලත් ගලපාගත් නිර්මාණ කාර්ය තුලත් එතුමා ඔබේ මගේ හදවත් ජීවිත සුවපත් කරමින් මේ වෙනකොට ඔබේ මගේ ආදරය ගෞරවයේ හිමි කරගත් චරිතයක් බවට පත් වෙනවා. මේ චරිතයේ ගොඩනැගීම හරහා මේ කතාවත් ඔහුගේ නිර්මාණ පසුබිමත් හරි සුන්දරයි. ඒ නිසා අපි මේ කතාව දිගහැර ගනිමු. ගමෙන් කතාව පටන් ගන්නවද? ඉස්කෝලෙන් කතාව පටන් ගන්නවද? ගමෙන් පටන් ගමු නේද? ගමෙන් පටන් ගමු. ගම ගත්තා මගේ තාත්තා තාත්තගේ ගම වටාපිට නිවිතිගල ඒක රත්නපුර දිස්ත්‍රික්කේ මේ වටාපිට කියන්නේ ටිකක් ඒ කාලේ හුඟක් දුෂ්කර ගම හැබැයි තාත්තගේ ගෙදර තිබුණේ හුඟක් ඒ කියන්නේ පාරින් ඉඳන් හුඟක් ඇතුළට යන්න ගෙදරට යන්න පාරක් තිබුණේ නැහැ නමුත් ඒ ගෙදර පරිසරය හරි සුන්දර පරිසරයක් ඉඩ තිබුණවත් හුඟක් අපි සෙල්ලම් කරනවා ඊට පස්සේ ඔය මේ දොලක් පීල්ලක් තිබුණා ඒක නානවා ඉතින් ඔය ඔහම තමයි ඉතින් ජීවිතේ ගෙවුනේ ඊට පස්සේ 80 මුල් කාලේ වගේ අපේ මගේ මමයි අක්කයි මගේ පවුලේ හිටියේ ඉන්නේ ඉතින් අපේ අධ්‍යාපන කටයුතු නිසාම අම්මයි තාත්තයි කොළඹට ආසන්නේ පාදුක්ක පැත්තේ ගියක් කරගෙන පදිංචියට එනවා ඉතින් ඔය ඒ පරිසරයෙන් මිදීමත් ඉතින් මට ඇත්තටම ලොකු නිකන් කම්පනයක් වගේ වුණා ඉතින් ඕක තමයි පහු කාලීන පොඩි පද ටිකක් ලියලා ඔක තියාගෙන ඉන්නකොට ඊට පස්සේ කොහොම හරි මට මොකක් හරි වාසනාවට කලාකරුවන් හුඟක් ඇසුරු කරන්න ලැබෙනවා ළඟින් ඒකෙන් මුලින්ම මට නවරත්න ගම ගියනවා අයියා තමයි හම්බ වෙන්නේ ඉතින් ඔහු තමයි ඇත්තටම මේ ගීත ලියන්න මාව පෙළඹුවේ ඉතින් ඒ විදිහට තමයි ඉතින් ගමන පටන් ගන්න ඉස්කෝලේ කාලේදී මේ ගුරුවරුන්ගෙන් ලොකු සහයක් ඔබට ලැබුණා ඉස්කෝලේ කාලේ ගත්තාම ඇත්තටම දැන් වසර 12ට මම පාසල් 6ක අධ්‍යාපනය ලැබලා තියෙනවා මොකද මගේ තාත්තා විදුහල්පතිවරයෙක් අම්මා ගුරුවරියක් ඉතින් එහෙම නමුත් ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ හැම වෙලාවෙම කිව්වේ ඉතින් අපේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා ඇත්තටම ඒකේ අධ්‍යාපනයේ වටිනාකම ඒ කාලේ ඉඳන්ම මට තේරුණා ඉතින් මම හිතන්නේ ඔය නිර්මාණ
හුඟක් ඔය අනිත් මගේ හිතේ තිබුණට ඒවා බිහි නොවුනේ අර අධ්‍යාපනයේ මුල් තැන දීපු නිසා වෙන්නේ නැති. නමුත් මට ගුරුවරුන්ගෙන් හුඟක් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ උසස් පෙළ හදාරනකොට මේ මගේ ජීව විද්‍යා ගුරුතුමිය පද්මිනී රාජපක්ෂ මහත්මිය මම රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යාංශිනේකට එතුමිය මම හිතන්නේ මගේ ජීවිතේ ලොකු ආලෝකයක් වුණා. ඉතින් අර එක ගීතෙකුත් බිහි වෙනවා. ඒ ගීතේ තමයි අපි මුල්ම ගීතේ විදිය දැන් අහන්න ලැස්ති. ඒකටත් මම හිතන්නේ ඒක කතාවක් තියෙනවා. අපි ඔන්නම් පොඩ්ඩක් ඒක කතා කරමු අනිවාර්යයෙන්ම. මොකද මේ ඒ ගීතේ කියන්නේම ගුරු බැති පෙම උපද්දවන ගීතයක්. හැබැයි මේ ගීතේ කලින් ඔබ ලිව්වේ වෙනම වචන ටිකක්. ඔව් ඒක තමයි. එතනත් මම උසස් පෙළ හදාරනකොට ඒ කාලෙදී යම් කිසි ගුරුවරයෙක්ගේ අතින් සිදුවෙච්ච යම් අත්පසවීමක් හිතන්නේ ඒක සිසුවෙකුට වෙච්ච යම් අසාධාරණයක් මගේ හිතේ හුඟක් ඒක තිබුණා. ඊට පස්සේ ඒ සිදුවීම මම ගීතක ලිව්වා. ඒ වෙනකොට ආචාර්ය වික්‍රම් රත්නායකයන් මගේ ගීත තුනක් ගායනා කරලා තිබුණා. ඉතින් ඔහු සමග සමීප ඇසුරක් තිබුණා. මට පුළුවන්කමක් තිබුණා එතුමාට මේ ගීතෙත් පෙන්වන්න. මොකද ඔහු ඉන්න තත්ත්වයත් එක්ක ඉතින් හුඟක් අයට ඔහු ඇසුරු කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි ඔහුට පෙන්වුවට පස්සේ එතුමා තමයි මට කිව්වේ මේ ලියලා තියෙන පද ටිකේ පොඩි එයාට පොඩි අමුත්තක් දෙන්න, මේක එක තැනකට කොටු වෙලා තියෙනවා වගේ කියලා. ඉතින් මේ සිදුවීම හිතෙන් අයින් කරන්න. ඊට පස්සේ එතුමා කිව්වා මේ මම වුණත් ගුරුවරුන් වෙනුවෙන් ගීත ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ගායනා කරලා තියෙන්නේ. මම හිතන්නේ එක ගීතයක් විතරයි මතක විදිහට. ඒකත් මේ ප්‍රේම කීර්ති ලියපු එකක්. ඒක මං ගාව නැහැ. ඒක ගුවන්විදුලි සංස්ථාවේ තියෙනවා දන්නේ නැහැ කියලා ડોක්ටර් පුළුවන් නම් මේ හොඳ ගුරු ගීතයක් වගේ ලියන්න කියලා. ඉතින් එන්නේ ඒ වෙලාවේ මගේ හිතට එනවා මගේ අර උසස් පෙළ පන්තියේ හිටපු ගුරුතුමිය. ඉතින් එතුමිය අපි වෛද්‍යවරුන් වුණාට පස්සේ කාර්යබහුලත් වෙන නිසා හුඟ කාලෙකින් මට බලන්න යන්න බැරි වුණා. ඊට පස්සේ පාසලේ එකට අධ්‍යාපනය ලැබුවා. 7 දිනකෙක ගියා. ඉතින් එදා එතුමිය හුඟක් සතුටු වුණා. ඒ වගේම ඇඬුවා. ඉතින් ඒ සිදුවීම තමයි මම මේ ගීතේට පාදක කරගත්තේ. මොකද අපි අද යම් තත්ත්වක ඉන්නවා නම් වෛද්‍යවරයෙක් වේවා ඉංජිනේරුවෙක් හෝ ඕනෑම වෘත්තිකයක ඉන්නවා නම් මම හිතන්නේ ගුරුවරු තමයි එතන අප පිටිපස්සේ ඉන්න මම හිතන්නේ අපේ ශක්තිය. ඉතින් හැම ගුරුවරයෙකුටම උපහාරයක් විදිහට තමයි මම මේ ගීතේ ලිව්වේ. හා ගණිත විෂය හදාරන්න ගිහිල්ලා ජීව විද්‍යාංශයේ ඊට පස්සේ හදාරන්න ගන්නවනේ. ඔව් එතනත් උනේ. දැන් මම ඔබට කිව්වේ මම පාසල් කීපයක අධ්‍යයන ලැබලා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි උසස් පෙළ හැදෑරීමේදී මම දැන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වීමේදී ඒකට විදුහල්පතිවරයා හිටියේ බී සූර්යරච්චි මහත්තයා. ඇත්තටම ඒ වෙලාවේ මම පාඩම් කරන්න හුඟක් අකමැති. ඉතින් මම හිතුව මුලින්ම මැත්තෙම ගණිත විෂය ධාරාවගෙන එතුමා තමයි කිව්වේ මේ උසස් පෙළට නම් අපේ ගණිතය කිසිම මේ පුරප්පාඩුවක් නෑ, මට ඕනනම් ජීව විද්‍යාංශයෙන් මාව ඇතුල් කරන්න පුළුවන් කියලා. මම කිව්වා සර් මම එහෙනම් ජීව විද්‍යාංශය කරන්න කියලා. ඒ එහෙම තමයි. මගේ ජීවිතේ හුඟක් දේවල් හරි අහඹු සිදුවීම් වෛද්‍යවරයෙක් වීමත් පොත් ලියන එකත් ඊට පස්සේ ගීත රචනාත් හැම එකක්ම ඉතින් අහමු තමයි. ජීවිතේ සමහර අහමු තියෙනවා අපි හිතන පතන දේවටත් වඩා අපේ ජීවිත වෙනස් කරන. අනිවාර්යෙන්ම. එදා ඉතින් ජීව විද්‍යා අංශයේ තෝරා නොගත්තනම් මේ වෙනකොට අපිට වෛද්‍යවරයෙක් අහිමි. ඔව්. නිර්මාණකරුවෙන් නම් කොහේ හරි කොතන හරි කොහොම හරි බිහි වෙයි කවදා හරි දවසක ඔබෙන්. මට හිතුනේ අර මේ ගීතේ අහන්න කලින් ලියපු වචන ටික කියන එක හොඳයිද නැත්නම් ගීතේ අහලම කියන එක හොඳයිද? අනේ මම හිතන එක මුලින් කියලා කිව්වොත් හොඳයි කියලා නේද? ඒක මම ලිව්වේ මේ ඒකේ ආරම්භය අර වගේම තමයි. අදෘතුමානනි අදෘතුමානනි අවසරද විමසන්නේක පැනයක් දෙන්න පිළිතුරු නොහිතලා අහිතක්. ඊට පස්සේ පෙර පිනෙන් ඔබ ලබා ඇත සම්පත් පින් නොමැති මා එදා සිට දුප්පත් මගේ ඇඳිවත මිලාසා ඔබ හෙළුවේ යයි සමච්චල් බැල්මක්. ඊට පස්සේ එළිවේ සිසුන් මැද ඔබ මහා මුනිවරයෙක් ඒ පිනෙන් ඔබ මෙදා නායකයෙක් ඉගෙන ගන්නට නොහැකි පාඩම් බලා ඉන්නමි ඔබ කියා දෙන තෙක් කියලා. මේ වචන ටික ගත්ත ආචාර්ය වික්‍රත්නායක මහත්මයා දුන්න උපදේශ තමයි. ඇත්තටම ඔහු කිව්වා මට මේ ඇත්තටම මේ ගීතේ අර යම්කිසි ගීතයක් සමාජගත වෙන නම් ඒක පොදු පොදු කාරණයක්
විදිහට කියන්නේ මේ සිදුවීම මෙතන මගේ මටම පස්සේ තේරෙනවා මේක මම යම්කිසි ගීතේ ලිවීමේම පොඩි මගේ හිතේ ද්වේෂයක් මේකෙන් පේනවා. ඉතින් ඒකේතුමා ඒක දැකලා ඒ දීපු උපදේශය මම හිතන්නේ මගේ ජීවිතේට ලොකු පුදුම ආලෝකයක්. ඉතින් ගීතයක් හරි මේ මොනම දෙයක් ලියනකොට මට ඒක අදටත් එතුමාගේ උපදේශ දීපු විදිහමටම ඇවිල්ලා පේනවා. දැන් නිර්මාණකරුවෙක්ගේ අත්දැකීමත් විදිහින්නේ සාමාන්‍ය නිර්මාණයක් බවට පත් වෙන්නේ බොහෝ අවස්ථාවලදී. හැබැයි මේ අපිට හොඳ උදාහරණයක්. එහෙම තමන්ගේ අත්දැකීම් හැම විටම නිර්මාණයකට ගෝචරත් නැහැ. අනිවාර්යෙන්ම. අන්න එහෙම හැඟීමක් අපිට අද මතු කරගන්න පුළුවන් ගීතයේ ළඟ නතර වීම. එහෙමනම් මේ ගීතයේ ගී පද වෛද්‍ය දුමින්ද හඳපාන් ගොඩගින්, සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ, ගී හඬ ආචාර්ය වික්ටර් රත්නායකගෙන්. විමසන්න එක පැනයක් දෙන්න පිළිතුරු නොහිතලා අහිතා දල්වලා මගේ ලෝකයේ පහන අහිංසක ඔබ හිනැහුණා දවසක් ඒ එළිය මට තාරකා දහසක් ඔබ නිසා හිස පැලඳුවා කිරුලා ඇදුරු තුමාණනි ඇදුරු පුතුමාණනි අවසරද විමසන්න එක පැනයක් දෙන්න පිළිතුරු නොහිතලා අයිතක් බර වැඩි වුණා මොහොතක් ඔබ දකිනු බැරි වුණා සති වසරක් අතර මඟ අමුණ විටදී දවසක් ඔය ඇති මතු වුණේ ඇයි කඳුලක් ඇදුරු තුමාණනි ඇදුරු පුතුමාණනි දෙන්න පිළිතුරු නොහිතලා අයිතා අන්න ඒක ආකාරයට තමයි අත්විඳීමක් පොදු හැඟීමක් බවට පත් කරන්න නිර්මාණයක් එකතු කරගන්නේ. අපිට ඒ සිදුවීමත් එක මතක් වුණේ වචන ලියූ පමණින් ගීතයක් වෙන්නෙත් නැහැ, සංගීතයක් මත වූ පමණින්ම සංගීත නිර්මාණයක් වෙන්නෙත් නැහැ, හඬක් එකතු වූ පමණින්ම ගීතයක් වෙන්නෙත් නැහැ. මෙන්න මේ කාරණා තුනම මැදි කරගෙන නිර්මාණකරණයේ හරි පරිස්සමක් ඇති වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්මයා අද විකසිත රැහතේ අපේ හමුවීම ළඟ. අපි කතා කරමින් හිටියේ ඉස්කෝලේ කාලේ ගැන. ඉස්කෝලේ කාලේ වගේම දැනුත් අකුරු ලස්සනයිද? අකුරු ඉතින් පොඩි කට්ටි අනිත් අය කියනවා යම් කලාත්මකවා තියනවා කියලා. ඉතින් දැන් ඔය කලාත්මක බව නිසාම මේ කොහොම ඉල්ලුමක්ද තිබුණේ? ඔබගේ මොන වගේ කියන්නේ පාසල් කාලේද? ඔව් පාසල් කාලේදී අර යාළුවෙක් ඇවිල්ලා ලියුමක් ලියලා ඉන්නවා. ඔව් ඒ සිදුවීම
ඒ කියන්නේ දැන් ඒ මිතුරෙක්ගේ පෙම්පතක් ලියලා දෙන්න කියලා හු ලියනා වගේම මට ඒ මගේ අදහස ලියලා දෙන්න එයා ගිහිල්ලා එයාගේ පෙම්වතියට දෙන්න ඉතින් කිව්වා. ඉතින් මම ඉතින් ඒ වෙලාවේ ලියලා දුන්නා. එතකොට ඒ වෙනකොට මේ මම ලියපු පෙම්පතක් නෙවෙයි. උගේ මට අර මං කිව්වා මගේ වටපිටාවත් එක්ක ගෙදර සමල්ලාට නම් තාත්තා ඉස්කෝලේටත් අවුරුදු දෙකක් විතර ගියා. ඉතින් ඒ කාලේ සහ ඉතින් ගෙදර තාත්තා ටිකක් සැරයි. ඉතින් ඔය මේවත් එක්ක ඉතින් මට ඒ කාලේ මේ එහෙම පෙන්පත් ලියන්න වගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට යාළුවන්ට ලියා දෙන්න අවස්ථාවක් ලැබුණා. හරි. මේ කතාවෙන් පස්සේ අපි නතර වෙමු ඔබ ලේඛකයෙක් වුණු තැන. අපිට මතකයි මේ නිර්මාණකරුවෙක්ට කලින් අපි ඔබව හඳුනාගන්නේ මේ පොතකින්. ඔව්. ඒ පොතත් එක තමයි ඔබ ගැන අපේ අවධානයට ලක් වෙන්නේ. මම හිතන්නේ ඔබ සඳහන් කරන්න මේ පිළිකාවේ සැබෑ තතු කියන පොත. ඔව් ඒක මම 2014 දී මම ඒ කාලවකවාන වෙනකොට මහරගම අපේක්ෂාරෝහලේ සේවය කළේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන් මට හුඟක් ළඟින් ඇසුරු කරන්න ලැබුණා. හැබැයි ඊට කලින් මම මගේ පළවෙනිම කෘතිය පිට වෙන්නේ 2006 දී. ඒක පොඩි පොතක්. ඒක AIDS රෝගය සහ ලිංගික බෝවන අනෙක් රෝග ගැන ලියපු පොතක්. එතෙන්දිත් මගේ මිතුරෙක් ඔහු එතන පොඩි කාලේ ඉඳන්ම ළඟින් ඉන්න මිතුර කියන්නේ ඉන්දිකද සිල්වා කියලා පාසලෙන් මිතුරේ. ඔහු මට යෝජනාවක් කළා සිංහ සමාජයේ ඒගොල්ලන්ගේ යම් ව්‍යාපෘතියකට පොඩි පොත් පිංචක් නිර්මාණය කරලා දෙන්න AIDS සම්බන්ධයෙන්. ඒක කළාට පස්සේ හුඟක් අය යෝජනා කළා මේක තව ටිකක් කරුණු හොයලා පොතක් විදිහට එළි දක්වන්න පුළුවන් කියලා. මොකද සිංහල වැසින් මේ වගේ මාතෘකා ගැන ඉච්චර පොත් ලියවලා තිබෙච්ච නැති නිසා එහෙම තමයි ලේඛන කලාවට පිවිසෙන්නේ. ඉතින් ඒකේ ඊට පස්සේ ඔය ලොකුම දේ තමයි ඔය පිළිකාවේ සැබෑතතු කියන පොත. මම හිතන්නේ ඒක ඊට පස්සේ අර මගේ පළවෙනි පොත දැකලා වෛද්‍ය බලවර්ධනයන් තමයි මට යෝජනා කළේ. දෙමින් අපි මේ පිළිකාව කියන්නේත් ලංකාවේ ඇත්තටම මේ සිංහල වසින් මිනිස්සුන්ට හුඟක් කරුණු හොයන්න නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම මිනිසුන් අතර හුඟක් මිත්‍යා මත පැතිරලා තියෙනවා. ඉතින් අපිට යම්කිසි සේවයක් මේ මගින් කරන්න පුළුවන් කියලා ඉතින් අවුරුදු ගානක් අවුරුදු 4-5ක් විතර ගියා මම හිතන්නේ මේ පොත සම්පාදනය කරන්න. ඊට පස්සේ පොත එළි දැක්ව 2014 දී. ඊට පස්සේ ඔය ගීත ඇල්බමයත් සමග දුරම ගමනක් නමින් ඒ ගීත විහිවීමේ වටපිටාවත් එක්ක තමයි මගේ ඊළඟ කෘතිය 2019 දී එළි දැක්වේ. පළවෙනි පොත 2006 ලිව්වට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රය තුල ඔබ ටිකක් කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔය වෛද්‍ය වෘත්තියත් එක්ක නිර්මාණකරණයේදී අපේ මහා ගෞරවයක් හිමි වුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාත් ඒ ගැන ඔබේ පොතක සඳහන් කරලා තිබුණා. හරි සතුටු හිතින්. මොකද එතුමා හරි කැමති එතුමා යන මගේ එතුමාගේම අය ගමන් කරනවට. ඒ නිසාම එතුමා ඔබට සුබපැතුම් එකතු කරමින් ඔබව අගේපු කෙනෙක් බවට පත් වුණා. 2006 මුල්ම පොතනේ යෝන් විය ලිංගිකත්වයේ AIDS සහ ලිංගිකව බෝවන අනෙක් රෝග පොත. ඔබතුමා විශ්වාස කරන විදිහට අපේ රටේ අපේ සමාජයේ මෙන්න මේ කියන ලිංගිකත්වය පිළිබඳව මේ තියෙන විවෘත කතාබහ ප්‍රමාණවත්ද? අනිවාර්යයෙන්ම මේක මීට වඩා විවෘතව කතා කළ යුතුයි. මම හිතන්නේ දැන් පාසල් දරුවන් අතර පවා මේ මාතෘකාව සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැහැ. ඉතින් නමුත් මේ මම හිතන්නේ අද වෙනකොට සමාජය තුළ හුඟක් සමාජ රෝග ඒ වගේම මේ පැතිරෙන්න ප්‍රධාන හේතුවක් තමයි නිසි ලිංගික දැනුම පාසල් පද්ධතිය තුළ දරුවන්ට නොලැබෙන එක. ඉතින් ඕක කතා කරන්න ගියාම විවිධ අයගෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. නමුත් මම හිතන්නේ නිසි ලිංගික දැනුමක් කියන දේ මොකද මේක අපේ ජීවිතේ වැඩිවියටපත් වීමත් එක්ක යෝවුන්ණියටපත් වෙනවා. මේක සාමාන්‍ය සංසිද්ධියක්. ඒතකොට අපි මේ දේවල් ගැන දැනගෙන ඉන්න තරමට හොඳයි. මොකද එහෙම නැත්නම් නිතරම ප්‍රශ්නකාරී තත්ත්වයක් රටේ මතුවෙන්න හේතුව තමයි මම හිතන්නේ නිසි ලිංගික දැනුමක් පාසල් අධ්‍යාපනය තුළ නොලැබීම. විවෘත වීම ළඟ ජීවිතේ බොහෝ ගැටලු निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. නිර්මාණකරුවෙක් විදිහට තමයි මම එතුමාගෙන් මේ විදිහට මේ දැනුවත් වීම ලබා ගන්න උවමනා වුණේ. මොකද නිර්මාණකරුවෙක් හරි පරිස්සම් වෙනවා අපේ සදාචාරය සංස්කෘතිය ගැන. එතකොට කෙනෙක් ප්‍රශ්න කරනවා සමහර තැන්වලදී මේ නෑ මේවා අපේ සදාචාරයට ගැළපෙන්නේ නැහැ කියලා. එහෙම කෙනෙක්ට ඔබ දෙන උත්තර මොකද්ද? මෙහෙමයි. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් ඔක කෙනෙක්ගේ අපේ සමහරු කියනවා
මේ පුද්ගලයා දෙවියෙක් වගේ. තව කෙනෙක් කියන මෙයා අමනුස්සයෙක් වගේ. මම කියන්නේ අපි හැමෝගෙම මේ දෙවිය සහ අමනුස්සය කියන එක හැම පුද්ගලයාගෙම ඉන්නවා. ඒතකොට මේ අපි සමාජලාට අපිට කේන්ති ගියහම අපිත් සමාජලාට අමනුස්ස විදියට හැසිරෙන අවස්ථා තියෙනවා. ඉතින් අපේ ඒක පාලනය කරගන්න තමයි අපිට මේ එකක් අධ්‍යාපනය. ඊට පස්සේ ආගම, ඊට පස්සේ සංස්කෘතිය සහ කලාව. ඉතින් මේ වගේ අංගවලින් තමයි අපේ අර අපේ තියෙන නොගැලපෙන ගති පාලනය කරලා යම්කිසි ශිෂ්ට සම්පන්න තත්ත්වයක අපි ඉදිරියට යන්නේ. ඉතින් මම හිතන්නේ අපේ යමෙක්ගේ තියෙන මේ සංස්කෘතියට මම හිතන්නේ ඒකේ නොගැලපීමක් ඒ කියලා නිසි අධ්‍යාපනයක් නිසි විදිහට ලැබෙනවා. ජීවිතේ වඩා පහසුවනේ අපිට හැමෝටම උමනා කරන්නේ අන්න ওই පහසුව හදන නිර්මාණකරණයේ දෙන වෘත්තීන් වෛද්‍යවරයෙක් වුණු දුමින්ද හඳපාන් ගුණ මහත්මයයි අද විකසිතරය හතින් අපි මුණ ගැහෙන්නේ. තව ගීතයක් ළඟ නතර වෙන්න අපි සූදානම්. ඔබ මේ ගීත එකතු වී අපි දකින විශේෂත්වයක් තමයි සමහර ගීතවල හරි කෙටි වචන තියෙනවා. මේක ඔබ හිතලා කරන වෙනසක්ද නැත්නම් ඔබේ ලිවීමෙන් નિરાයාසයෙන් එන හැඩයක්ද? නෑ ඇත්තටම දැන් මම අර පාසල් කාලේදී හුඟක්ම දැන් ආචාර්ය වික්‍රත්නායකයන් නන්දාමාලි අමරදේවයන් මොවුන්ගේ ගීත හුඟක් ප්‍රිය කළා. නමුත් මම වඩාත්ම ප්‍රිය කළේ මිල්ටන් මල්ලාරච්චි සහ ක්ලරන්ස් ජයවර්ධනයන්ගේ ගීත. ඉතින් මම දන්නේ ඒක අර යෞවනයත් එක්ක හුඟක් ඔවුන්ගේ ගීත අපි සමීප වෙනවා. ඒ සමහර ගීතවල ඉතාම අඩු පද ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් මට දැන් ඔය ලියන අතරේදී මට හිතුණා මේ මෙහෙම ගීතත් ලියන්න ඕනි කියලා. ඉතින් ඒ එහෙම නැතුව ඒක මම ඇත්තටම ආයාසයෙන් කරපු දෙයක්. එහෙම ගීත කීපයක් තියෙනවා. ඉතින් මම ආචාර්ය නන්දාමාලීට කරපු ගීතෙත් ඒ වගේ එකක්. ඊට පස්සේ මට මතකයි දයන්නිතාරණයන්ට කරපු ගීතෙත් ඒ වගේ කෙටි පද වචන වලින් තමයි ඒක. ආචාර්ය නන්දාමාලීට මේ ගීතය ලබා දුන්නට පස්සේ වචන කිහිපයක් එතුමියේ ගායනා කරමින් මොකද්ද කිව්වේ? ඔය මේකත් ඉතින් මම අර මං සාමාන්‍ය ගීතයක් ලියුවාම කාට හරි කෙනෙකුට දැන් ගිහිල්ලා පෙන්නන විශේෂයෙන්ම නන්දාමාලිනීට වගේ ගීතයක් පෙන්නන්න කලින් මම මගේ අර හිතවත නවරත්නව අයියට මං සාමාන්‍යයෙන් හුඟක් කලාවට නන්දා ධම්මික බණ්ඩාරයන්ට බණ්ඩාරයන්ට හුඟක් උපදෙස් දෙනවා ඒගොල්ලෝ. ඉතින් මේ ගීතේ මම නවායියට පෙන්වුවට පස්සේ ඉතින් ඔහු කිව්වා බය වෙන්න එපා ඔයා මේ නන්දක් කර ගිහලා මේක පෙන්වන්න කියලා. ඉතින් ඒ ගීත ටික බලලා ගීතේ ඒ ගායනා කළාටත් පස්සේ කිව්වේ යම මට මතකයි ඒ නවායිය ඔක්කොම ඉන්න තැන මේකේ මේ දිව අග මේකෙනවා මේ පද ටික රැඳෙනවා නේද කියලා කිව්වා. ඉතින් ඒක මට අදට මතකයි. ඒ වගේ කෙනෙක්ගෙන් එහෙම අදහසක් එනවා කියන්නේ ඉතින් මේ වාසනාවක් නිර්මාණකරුවිට ලැබෙන පුළුවන් හොඳම සතුට. දැන් මේ ගීතේ නවරත්න ගම ගීතේ පෙන්වුවට පස්සේ එතුමානි යෝජනා කරේ නන්දාමාලිනි මහත්මියට දෙමු කියලා. ඔව්. එතකොට නන්දාමාලිනි මහත්මිය නවරත්න ගම ගීතේ මහත්මයාට දෙමු කිව්වට මොකක්ද ඒ සම්බන්ධතාවය? දැන හිටියද නැද්ද? දැන් මම දැන් කොහොමත් ආචාර්ය නන්දාමාලිනිය සමග මම ගීතයක් කරන්න මගේ කැමැත් මම කියලා දෙන. ඒ කිව්වා ඇත්තටම එයා ඉතාලම කැමැත්තෙන් බාරගත්තා. ඉතින් මම ගීතයක් කරමු කියලා. ඊට පස්සේ ගීත කීපයක් ලියන්න කිව්වා මම. ඊට පස්සේ මම ගීත කීපෙම ලියලා ඒ ඔක්කොම ඒ ගීත දෙක තුනක් මම හිතන් ලිව්වා. ලියලා මම නවායියට පෙන්නුවා. ඔයා කිව්වා බය නැතුව මේක ගිහිල්ලා ඒ ගීත ටිකම කියලා නවා නන්දකට පෙන්වන්න කියලා. ඉතින් මම ඒ ටිකත් අරගෙන ගියා. මම එතෙන්ට ගියාට පස්සේ ඊට පස්සේ නන්දාමාලිනි මහත්මිය තමයි මගෙන් ඇහුවේ අපි දැන් දුමින්ද කාට කියලාද මේකේ මියුසික් කරන්න කියලා. මම කිව්වා ඔබතුමියම කියන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඒකත් හරි අහමයි. ඒ යෝජනා කළේ අපි හිනා නවාට කියලා මේක කරමු කියලා. අන්න ඒක තමයි මට දැනගන්න උවමනා වුනේ. ඒකත් අහමුවා. ඒකත් අහමුවා. අහමුවා. ජීවිතේ අහමු සිදුවීම් ඔස්සේ හැඩගැහුණු ජීවිත කතාවක් මේ. ඇත්ත ඉතින් අකුරු බොඳව ගියත් දුක වැඩි වුණත් දුකම ලිය වුණත් ජීවිතේ පොතේ කවුද පෙම් කවිය නොලියන්නේ නේ? අනිවාර්යෙන්. එහෙම හැඟුම් අපට එක් කරන්නේ ගී පද හරහා වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ සංගීතවත් කළේ නවරත්න ගමගේ ගී හඬ ආචාර්ය නන්දාමාලිනීගෙන්. Thank you.
හදවතට දැනෙන ගීත නිර්මාණයෙන් අපට මුණගැහෙන වෛද්‍ය දුමින්ද හදපාන්ගොඩ අද විකසිත රැහතේ හමුවීමේ අපි කෙටි විරාමයක් අරගෙන යලි ඔබව හමු වෙනවා. විකසිත රැහත අද විකසිත රැහතේ අපේ හමුවීම මානව දයාව ගුණය මතු කරවන්න තමන්ගේ නිර්මාණ තුළ වඩා උත්සාහයක් ඇති නිර්මාණකරුවෙක්ට ඒ ගීත රචක ලේඛක වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්මයාට අපි ආරාධනාවත් එක්ක තව එතුමාගේ ගීත කිහිපයක් මේ විදිහට ලං කරගමු. කටේ කිරි සුවම නොගියද හිතේ මහවර නැතුවද පාල මාසුලඟක පුතු තනි වෙනවා ඒ සුලඟේ ලහස් කතා පුතු රවටනවා සිව්වසරක් තිරු පෙරුම් ඉටු වීලොව බිහි වූදා අද පතුලේ තියාගන්න ඉඩ නැතුවා සසරේ පැතු පැතුම උබයි කද සුපිපුන කුසුම උබයි අඳුරු කුටියක සිරුණා
අද මුණගැහිම ගීත රචක වෛද්‍ය දුමින්ද හඳපහන්ගොඩ මහත්මයාත් සමග අපි බලා ඉන්නකොට නිකන් තේරෙන්නේ ඔබ හරි වාසනාවන්ත ගීත රචකයෙක් කියලා. මොකද ප්‍රවීණයන් රසකගේ දායකත්වයේ සහයෝගය ඔබට ඔබේ නිර්මාණකරණයට මේ පුදුමාකාර විදිහට ලැබෙනවා. කොහොමද මෙන්න මේ අවස්ථාව ඔබට දැනෙන්නේ? ඔව් නිෂාන්, මුලින් කිව්වා වගේම නවරත්න අයියා නවරත්න ගමගේ තමයි ඉතින් මෙහි වැඩිම ගෞරවය හිමියන්නේ. ඊට පස්සේ පළවෙනිටම ගීත තුනක් විතර ලියුණා. ඒ තුනම ගිහිල්ලා මේක වික්ටර් අයියට පෙන්වන්න කියලා. ඒ වෙනකොට වික්ටර් රත්නායකයන්ගේ එක්ක සමීප ඇසුරක් මට ගොඩනැගිලා තිබුණා. ඇත්තට මේකත් වික්ටර් රත්නායකයන්ගේ දියණිය චාන්දනී රත්නායක එතුමිය අදාර නැහැ. නමුත් එතුමිය හරහා තමයි මම වික්ටර් රත්නායකයන් අඳුනගන්නේ. ඊට පස්සේ ඒ හරහා දැන් අපි මුලින්ම සඳහන් කරපු ගීතය ඇදුරුතුමානි ගීතේ වුණත් මම එතුමාට කියලා තිබුණා මට ලොකු භාග්යක් මට පුළුවන් නම් ආචාර්ය රෝහණ වීරසිංහයන් තනුව නිර්මාණය කරපු තනුවකට ඔබතුමාලව ගීතයක් ගායන්න තියෙනවා නේද. ඒක ඇත්තටම මේ වෙලාවෙම එතුමා රෝහණ වීරසිංහයන්ට කතා කරලා තමයි මේ සම්බන්ධය හදලා දුන්නේ. ඊට පස්සේ ආචාර්ය රෝහණ වීරසිංහයන් පවා කියලා තිබුණා වික්ටර් රත්නායකයන් සමග ඔහු ඒ ගීතය නිර්මාණය කළේ අවුරුදු 10කට විතර පස්සේ කියලා. ඔවුන් නිර්මාණ හුඟක් කළා තියෙනවා කුරුල්ලන්ට ගී ගායන්න තනිවෙන්නම කියලා ඒ ගීතේ නිර්මාණ. ඉතින් ඊට පස්සේ තව සුනිල් එදිරිසිංහන් ආචාර්ය නන්දාමාලනි මෙවැනි හුඟක් දෙනෙක් මට ඇසුරු කරන්න ලැබෙනවා. ලේඛන කලාවේම ඉන්න බණ්ඩාර හැලියගොඩයන් ධම්මික බණ්ඩාර ඔවුන් මට හුඟක් ගුරුහරුකම් දුන්නා. ඇත්තට මම ගීතයක් ලියුවාම කීපවරක් ඔවුන්ට කියලා මේවැ ගුණදොස් අහනවා. සමහර වෙලාවට ඒක මේ වචනේ මම සමහර වෙලාවට ඔවුන්ට කරදර කරපු අවස්ථා පවා තියෙනවා. ඉතින් ඔවුන් ඒව ඇත්තටම කරදරයක් කියලා බාරගත්තේ නැහැ. හැම වෙලාවකම මට දෙන්න පුළුවන් උපදෙස් දුන්නා. ඉතින් මම හිතනවා මම අද මේ යම් ගීත රචනයේ යම් තැනක ඉන්නවා නම් ඒ ඔවුන්ගේ ඇසුර තමයි මට විශේෂයෙන්ම මේ බලපෑපු සාධකය. දැන් ගීත ලියන පටන් අරන් අවුරුදු කීයක් ගත වුණාද? ගීත ලියන්න කියලා මම අර මුලින්ම සඳහන් කරපු මගේ කවි පන්තිය මම හිතන්නේ 2010-11 වගේ ලියන්න ඇත්තේ. අර මම කිව්වේ මගේ ගමේ ඉඳන් කොළඹ නගරයට පදිංචිය එනකත් එක්කම හිතට ඇති වෙච්ච අර සිතුවිලි තමයි මම මේක ලිව්වේ. ඒක මම නවායියට පෙන්නුවා. පෙන්නලා ඔක ගීතයකට පරිවර්තන වුණේ 2013-14 කාලේ. ඒ කාලේ ඉඳන් ඊට පස්සේ කොහොම හරි වාසනාවට කලාකරුවන් හුඟක් ඇසුරු කරන්න ලැබෙනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත තමයි ගීත නිර්මාණ හුඟක් බිහි වෙන්නේ. ඔක්කොම වගේ බිහි වෙන්නේ පහුගිය අවුරුදු 10 ඇතුළත. 10 ඇතුළත. දැන් මට ওই කාලේ දැනගන්න ඕනේ අවුරුදු 10ක් දැන් ගත වෙලා තිනවා. සාමාන්‍යයෙන් සමහර පුරුදු වෙන්නේ මුල් කාලේදී විතරයි ගීතයක් ලියනකොට මේකේ අඩුපාඩු මොනවද කියලා තව කෙනෙක්ගෙන් විමසා දැනගන්න. හැබැයි ඔබ අදටත් ඒක කරනවා. අනිවාර්යෙන්ම අදටත් මම මේ දේ කරනවා. ඒ කියන්නේ Taman ගැන විශ්වාසයක් නැතිව නෙවි. ඔව්, නමුත් මට ඒකේ මොකද දැන් ඒකේ වචනයක් දැන් ඒ වගේ වචනයක වුණත් සමහරලාට ලොකු වෙනසක් වෙන්න පුළුවන් ගීතේ. දැන් ගීතවත් බව වෙන්නේ ඉතින් මම කියන්නේ එතන තමයි අපි මේ පරිචය තියෙන කෙනෙක් ගාවට ගියහම අපිට හුඟක් දේවල් දැනගන්න ලැබෙනවා. ඉතින් මම ඒකට කැමතියි. ඇත්තටම සමහරු කැමති නැහැ තමන් ලියන නිර්මාණයක වචනයක් වෙනස් කරන්න. සම මම ගායකයෙක් ඊළඟට ගායනා කරන අවස්ථාව වෙනවා මම කියන්නේ. ඇත්තටම මේ ඔබට හිතෙනවා නම් මේකේ වචනයක් වෙනස් කරන්න ඕනි ලාවක මේක වෙනස් කරලා ගායනා කරන්න. වෙදකම තුලත් දුබින්ද හඳපාන්ගොඩ වෛද්‍යතුමන්ට මේ ජනතාවගෙන් තියෙන හරි නිහතමානී ඩොක්ටර් කියන කතාව. නිර්මාණකරණයේදී කලාකරුවන් විශේෂයෙන් ප්‍රවීණයන් ඇසුරේදීත් එතුමා ගැන කතා කරනකොට තියෙන්නේත් එතුමා ගැන නිහතමානී ගුණය පිළිබඳව. අන්න ඒ ගුණය අපි එතුමාගේ නිර්මාණ හරහත් රස විඳිනවා, අත් විඳිනවා. සමාජයේ ප්‍රශ්න කරන්න පුළුවන් හරි නිර්මාණශීලීව නිර්මාණකරුවන්ට. ඔබේ ගීත එකතුයේ මෙන්න මේ ගීතය හරි විශේෂයි. ඔව්, මේක විශේෂ වෙන්න හුඟක් කාරණා තියෙනවා. මට මේ ගීතය සංගීතවත් කරන්නේ ලක්ෂ්මන් විජේසේකරයන්. මට අවුමනාවක් තිබුණා ලක්ෂ්මන් විජේසේකරයන් ලව්ව ඔහුම තනු නිර්මාණය කළා. ඔහු ලව්වම ගීතයක් ගායනා කරන්න. මොකද ඒ වෙනකොට ගීත දෙකක් ඔහු යුග ගායනා කරලා තිබුණා. ඉතින් මේ ගීතෙට ඔහු මුලින් එකඟ වුණා. හැබැයි අවසානයේදී ඔහු කිව්වා අනේ
මේ රොක්ට මට මීට වඩා මේක අපි එඩ්වර්ඩ්ට කියලා කියවමු කියලා ඔහුම තමයි කිව්වේ එඩ්වර්ඩ් ජයකොඩි ගිය කටහඬ මේකට ගැළපෙනවා කියලා එහෙම කියවමු කියලා. ඉතින් ලක්ෂ්මන් විජේසේකරයන් මම දන්නේ මම මේ ගීතේ කතා කරලා තියෙන්නේ මේ සමාජ විෂමතාවය ගැන දෙයක්. මට හිතෙනවා ඉතින් ලක්ෂ්මන් විජේසේකරයන් කියන්නේ ඉතාම සරල මිනිස්සෙක් හරි නිහතමානී මට කියන්න පුළුවන් මගේ ජීවිතේ මම හිතන්නේ කලාකරුවන් අතර මට හම් වෙච්ච හොඳම කලාකරුවා කියලා කියන්න පුළුවන්. සුන්දරව තියෙන මනසේ ඉතින් කොහොම හරි මේ ගීතයත් මට ඔහු ලවා ගායනා කරගන්න බැරි වුණා. ඉතින් එතුමා දිහා බලා ඉන්නකොට අපිට තේරෙන්නේ අර එතුමාට ලැබෙන නිර්මාණ අතහරින දිහා බැලුවම අපිට ලෝභකමක් හිතෙනවා. අනිවාර්ය. නමුත් ඔහු හැම වෙලාවකම බලන්නේ මේ ගීත කිසිම වෙලාවක ඒ නිර්මාණයට වඩා හොඳක්. දැන් එයා එතුමා ඒ කියන්නේ ගීතේට කටහඬක් යොමු කළාට පස්සෙත් ඔහු සමහර ලාට ගීත නෑ මේක මට ගැළපෙන්නේ නෑ මේක අරයට ගැළපෙනවා කියලා එහෙම දෙන අවස්ථාවම ඕනි තරම් අහලා තියෙනවා. ඉතින් ඔහුගේ ජීවිත කාලෙදී ඉතාම සීමිත නිර්මාණ ප්‍රමාණය මම හිතන්නේ ඔහු මට කියලා තියෙනවා ගීත 30 ගානක් වගේ තමයි ගායනා කළේ කියලා. හැබැයි ඉතින් ඒ 30 ගාන මම හිතන්නේ හොඳටම ඇති කියලා හිතනවා. මේ හඳ ඉතින් අපේ හදවතේ රැඳෙන්න ඒ ගීත ටිකම හොඳාකාරවම ඇති. අපි එහෙමනම් ගීතේ ළඟ නතර වෙමු. මේ ගීපද වෛද්‍ය දුමින්ද හදපාන් ගොඩගින් සංගීතවත් කළා ලක්ෂ්මන් විජේසේකර, ගීහඬ විශාරද එඩ්වර්ඩ් ජයකොඩිගෙන්. මේ වෛද්‍යතුමන් අපිට ආරාධනා කරන්නේ කඩතුරාව හැර දකින්න. සිංහ මන්යදි ධනවතා නිදහස යදි කඩතුරා හැර දැකිය හැකි නම් ඔබේ නෙත මසුරන් වටි ඔබේ නෙත මසුරන් පාටි බොජුන් බුදිනා සතා සිව්පා පැරිබිමේ ඉන්දුල රජ බොජුනක් ලෙසින් දුටු කොතෙක් මිනිසුන් එද පැලේ සිංගන්නා සිංගමන් යදී ධනවතා නිදහස යදි කඩතුරා හැර දැකිය හැකි නම් ඔබේ නෙත මසුරන් වටි ඔබේ නෙත මසුරන් වටි බැඳ නොමියනාසේ ලොවේ වසනා මිනිසුනේ තමා අතහැර සියලු යසිසුරු යන විඳය මහාදුර නොවේ සිංගන්නා සිංගමන් යදි ධනවතා නිදහස යදි කඩතුරා හැර දැකිය හැකි නම් ඔබේ නෙත මසුරන් වටි ඔබේ නෙත
මසුරන් වති විකසිත රැහත කද තුරාව හැර දකින්න පුළුවන් නම් ඔබේ මගේ ජීවිත කතා හුඟක් වඩා හොඳ විදිහට වෙනස් වෙයි. ඒ ආරාධනා ගී පද වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහත්මයාගෙන්. අපි විකසිත රැහතේ මේ හමුවීමේ ඉන්නේ. තව ගීතයක් රඟ ඉතා ඉක්මනින්ම අපි නතර වෙමු. අර කලින් කිව්වා වගේම හරි කෙටි පද සරල වචන. ඇත්තනම මේ දයාන්විතාරණයන් කියන්නේත් මගේ ගීත රචනාවේ කරනකොට මට හුඟක්ම සහයෝගය දීපු කෙනෙක්. ඔහු තමයි ඇත්තට මේ එක ගීතක ඊළඟට මේ සුනිල් එදිරිසිංහන් ගායනා කරන ගීතේ තනු නිර්මාණය කරන්නේ දර්ශන වික්‍රම. දර්ශන වික්‍රමතුන්ගෙන් එවැනි කීප දෙනෙක් මට හඳුන්වලා දුන්නා. දැන් මේ දයන්විතාරණයන් මේ ගීත මම අද වෙනකොට මගේ ගීත තුනක් ගායනා කරලා තියෙනවා. අපි ඊළඟට ගායනකෙන් තර කෙටි පද ලියලා මේක තමයි මුලින්ම දයන්යියට පෙන්වුවේ. ඉතින් ඔහු ඉතාම කැමති වුණා මේ පද ටිකට. මම හිතන්නේ එතනදිත් නවායියා මම හිතන්නේ වෙනස් ආකාරයේ තනු නිර්මාණයක් කළා. ඉතින් මම හිතන්නේ ගීතේ මම හිතුවා මේ කෙටි පද ටිකක් ලියුවාම සංගීතඥයාට සහ ගායකයාට හුඟක් දේවල් මේ ගීතේ කරන්න ඉඩ තියෙනවා. ඉතින් මම හිතනවා ඒක සාර්ථකයි කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. ප්‍රේමය ගැන ඉතින් හැම හදකම බලාපොරොත්තු තියෙනවානේ. අන්න ඒ වගේ දෙම් තෙරකට වෙලා බලා ඉන්න පෙම්වත් හිතක් නම් මේ ගීතේ ඔබට වඩා සමීප වේ. ගී පද වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ, සංගීතවත් කලා ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මේ ගී හඬ දයන් විතරන. කිරණ ගලා ගනඳුරට එදා දුන් සිහිල සදා මතකෙහි මෙදා දුන් සිහිල සදා මතකෙහි මෙදා මතකෙහි මෙදා නුන් සිහින සදා මතකෙහි මෙදා මදුසන පුලොවේ මතු දකින තුරා නිම් පෙරක හිඳන් මම ඉඳිමි බලා මම ඉඳිමි බලා සන කිරණ ගලා ගනඳුරට එදා සිහින සදා මතකෙහි මෙදා දුන් සිහින සදා මතකෙහි මෙදා වි
එක සිත රෑහතේ අපේ හමුවීම වෛද්‍ය ගීත රචක ලේඛක දුමින්ද හඳපාන්ගොඩ මහත්මයාත් සමග අපි දැන් පොත් තුනක් ගැන කතා කරා. දුරම ගමනක් තමයි ගී පවනුම් පොත. එතකොට හතරවෙනි පොත මොකක් වෙයිද? ඒක නම් තාම අදහසක නෑ. බලමු ඉදිරියේදී මොකක් වෙයිද කියලා. ඔව්. හා අපිත් බලා ඉන්නම්. එහෙමනම් බලාහිඳීම ගැන කතා කරනකොට කාලෙ කොයිතරම් ගත වුණත් Taman ලියපු නිර්මාණයට ගැළපෙන හඬ ලැබෙනකම්ම බලා ඉන්න පුරුද්දක් තියෙනවනේ. ඔව් අනිවාර්යෙන්ම. මේ කලබලයක් නෑ. ඉතින් මම දැන් සමහර නිර්මාණ දැන්ටත් මං අවුරුදු ගානකට කරපු නිර්මාණ තාම තියෙනවා මංගා. ඉතින් මම ඒක මේ අවස්ථාවක ආවම ඉතින් ඒක මට හිතෙනවා මෙයාට මේක ගැළපෙයි කියලා. ඒ වගේම තමයි මේ ඊළඟට අහන්නේ ගීතයන්නේ. සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන කොහමරි එතුමා තමයි මම මුලින්ම මගේ පළවෙනිම ගීතය ගායනා කළේ. ලියපු කටේ කිරිසිනඳ කියලා ඔබ කොටසක්. ඊට පස්සේ ඒක ලියලා සැහෙන කාලයක් ගියාට පස්සේ ඉතින් අර එතුමා හුඟක් තෝරාගෙන ගීත ගායනා කරන්නේ. ඉතින් කොහමරි අපි අතර ලොකු කුළුපගකමක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඉතින් අර මටත් වෙනවානේ පොඩි ලෝභකමකින් තව ගීතයක් ගායනා කරගන්න පුළුවන් නැද්දයි කියලා. ඊට පස්සේ ඉතින් මම දවසක් එතුමාට කිව්වා මේ ඊට කලින් මේ ගීතේ ලියලා ඇත්තටම මම මුලින් දර්ශන වික්‍රමතුංගයන්ට තමයි ගීතය දුන්නේ. ඔහු ලස්සන තනුවක් දාගෙන ඉතින් ඒක ඉවරුණාට පස්සේ අපි දෙන්නගෙම හිතේ තිබුණ මේකට සුනිල් ඉදිරිසිංහේ කටහඬ තමයි මේකට ගැළපෙන්නේ කියලා. ඉතින් ටිකක් ඉඳලා හම්බ වෙච්ච වෙලාවක මම ඉතින් කිව්වා මේක මේ මෙහෙම පද ටිකක් ලියලා තියෙනවා මේ පොඩ්ඩක් ගායනා කිරීමේ හැකියාව ගැන පොඩ්ඩක් බලමු කියලා. ඉතින් එතුමා මේක බලලා මේ හරි අපි මේක කියමු කියලා කිව්වා. හැබැයි ඉතින් කියලා මට ඊට පස්සේ හුඟ කාලයක් යනකම් කිසිම ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණ නැහැ. හැබැයි ඉතින් අතහැරීනේ. ඉතින් මම ඒක ඊරවසේ ආයෙ මම දවසක් මතක් කළාම ඌ මම හිතුවා මේ දසර මහත්තයා අමතක වෙලා ඇති කියලා. මං කියන්නේ නෑ නෑ අමතක වෙන්නේ නෑ. අවුරුද්දන්නේ තව අවුරුදු එකක් වුණා බලා ඉන්න. කොහොම හරි ඉතින් ඊළඟට මේ ගීතේ එතුමා හඬමුසු කළා. ඉතින් ඒක තමයි දැන් ඔබ ඊළඟට තෝරාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔබමා නිවාලන ගීත වගේම තමයි ඔබමා නිවාලන මේ සුබාදහම. මෙන්න මේ සුබාදහම හරි පරිස්සමට වෛද්‍යතුමා මේ ගීතයට එකතු කරලා තියෙනවා. මොකද්ද මේ වෙනස? මෙහෙමයි දැන් ස්වභාව දහම කියන්නේ ඉතින් ওই රාත්‍රිය සඳේලිය ඊට පස්සේ මුහුදෙ වෙරළ මේවා ඊට පස්සේ රුවන්වැලි සෑය මේ තැනක වාඩි වෙලා ඉන්නකොට මම හිතන්නේ හුඟක් නිවිහැනහිලි ඉන්නකොට නිර්මාණ සමහර හුඟක් දේවල් හිතට එනවා. ඉතින් ඒ යම් සිදුවීමක් වුණොත් ඒකදී මම සාමාන්‍යයෙන් පොඩි කොළ කැල්ල ගහලා ලියාගෙන ඊට පස්සේ ඒක ගීතයක් බවට හිමින් සීරුව ඒකපත් කරනවා. ඉතින් මේ ගීතෙත් ඉතින් ඔය මට මතක විදිහට ඔය එක දවස හුඟක් රැයක වහස දිහා බලාගෙන ඉන්නකොට ඉතින් ඒ වෙලාවට මතක් වෙනවා අර සඳ හොරෙන් වගේ ගීත. ඒ වගේ දැන් මතක් වෙනකොට දැන් මට හිතෙනවා මේ වගේම නිකන් තිබුණ රෑ හසේ දැන් හඳ එනවා ඊළඟට වලාකුළු අතරේ පා වෙලා යනවා. ඉතින් මේක ඊළඟට මම හිතුව අපේ ජීවිතෙත් ඉතින් මේ ඒම් පැමිණීම් සහ යෑම නෙතියෙන්නේ. ඉතින් ආදරෙත් එහෙමයි එනවා. ඉතින් ඒක මෙතෙන් ඒ සම්බන්ධය ගත්තා. මම හිතනවා ඉතින් ඒ වචන ටිකට සුනිල් ඉදිරිසිංහයන් හුඟක් කැමති වුණා. ගීතය හමු වෙනවා. හරි අහමු. දැන් ඔය කිව්ව රැයේ නිවාලීම ලං කරගන්නෙම කවියු ගීත රචකයෝ සහ රසිකත්වයේ කලාව හඳුනන හිතම තමයි. ඒ නිසා එහෙම හිතක් වෙන්න ආරාධනා කරමින් අපි ගීතය ළඟ නතර වෙමු. වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩේ ගී පද සංගීතවත් කලාව විශාරද දර්ශන වික්‍රමතුංග ගී හඬමේ සුනිල් ඉදිරිසිංහගේ. දුරින් ඉඳන් බලාහිඳිමි නුඹරු සිරි රැහසේ වලා කුලක් මගෙන් විදි ඈතට යනවා. හෙමින් අනන්තයට පාවී යනවා. හිම කඳු අතරේ හැපි ගැටි සුරු සිරසේ
යලි එනතුරු නිදි නැති නැත බලා ඉන්නවා මටත් හොරා ඔබ එනිනිට සැඟවී යනවා දුරින් ඉඳන් බලා හිඳිමි නුඹරු සිරි රෑ අහසේ වලා කුලක් මගෙන් මිදි ඈතට යනවා හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා තරු මුතු වැල් නිදන ගනඳුරු රෑනි සොල්මනේ වියලි ලවන් දිය බිඳුවක් පතා ඉන්නවා මම කාමත් හීනෙන් සඳ සිල් සොයනවා දුරින් ඉඳන් බලා හිඳිමි නුඹරු සිරි රෑ අහසේ වලා කුලක් මගෙන් මිදි ඈතට යනවා හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා ජීවිතේ අපි හැමදේම කරන්නේ සුවපත් බවටනේ. මෙන්න මේ සුවපත් බව නිවාලීම මේ රැයේ උදාවත් එක්ක කොයිතරම් අපිට ලං කරගන්න පුළුවන්ද? මෙහෙම නිර්මාණ අහනකොට තමයි අපිට දැනෙන්නේ රාත්‍රිය කොයිතරම් සුන්දරද කියලා. ඒ නිසා මෙතෙක් ඔබට මේ රාත්‍රිය කාලයක් තිස්සේ මගහැරුණා නම් ඒ රැයේ සොඳුරු බව විඳගන්නටත් ඔබට ආරාධනා කරනවා. අපි වහන ගමන්ම හැබැයි මේ ඒ මතක් කිරීමත් එක්ක මේ වෛද්‍යවරයෙක් ඉන්න වෙලාවේ මේ උපදෙස ඉතින් ගන්නම වෙනවා අපිට. අපි හැම වෙලෙම දැන් මේ හිතේ කරදර ඉන්නේ වෛද්‍යතුමනි, අපිට ටිකක් උපදෙස් දෙන්නකෝ. කොහොමද අපි මේ ජීවිතේ මේ විදිහට මේ කරදර මැද්දේ පහසු ඇති කරගන්නේ? ඔව්, ඒක තමයි. දැන් අපි හුඟක් අය හිතනවා මේ නිරෝගී කියලා කියන්නේ අපිට මේ රෝගාබාධ වලින් වැළකීලා ඉන්න පුළුවන් නම් ඒක කියලා. හැබැයි නිරෝගීකව අර්ථ දක්වනවා කියන්නේ ඊට ගැඹුරු දෙයක්. ඒක කායිකව සුවපත්, කායිකව ලෙඩ රෝග වලින් වැළකී සිටීම වගේම අපි මානසිකව ඊට පස්සේ අධ්‍යාත්මිකව සහ සමාජීය වශයෙන් අපේ ජීවිතය යම් තුලිතතාවක් පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි නිරෝගීකම කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ අපි කලමනාකරණය, විශේෂයෙන්ම කාල කලමනාකරණ හැම දෙයක්ම අද අපි අරින් ගිලිහිලා තියෙනවා. ඉතින් ජීවිතය මම හිතන්නේ අපි විසින්ම සංකීර්ණ කරගෙන තියෙනවා. දැන් ප්‍රශ්න හැමම ප්‍රශ්නත් එක්ක යන්නේ අපි පාරේ බලනකොට පාරේ වාහනයක් හිමින් ගියත් පිටිපස්සේ මනුස්සයා බැනලා යන්නේ, හයියෙන් ගියත් ඊළඟට ඒකටත් කැමති නැහැ. ඉතින් එහෙම මිනිස්සු දැඩි ආවේගශීලී ගමනක යනවා, දැඩි ධාවනකාරී ගමනක යනවා. නමුත් පොඩ්ඩක්වත් නතර වෙලා මේ මොකද්ද මේකේ අවසාන අරමුණ කියලා හිතන්න වෙලාවක් නෑ. මට හිතෙන්නේ ඉතින් පොඩ්ඩක් අපි මනස සංසුන් කරගන්න එක තමයි මම හිතන්නේ මූලිකවම විය යුතු දේ. අන්න ඔය කිව්ව වෛද්‍යමන් කිව්ව ජීවිතයේ තුලනේ ඇති කරගන්න නම් කලාව හරි වැදගත්. ඔන්න ඔය කලාවේ අපට හමු වෙන නිර්මාණකරණයේදී
එතුමාගේ ගීතවල අපිට ගැමි වහර තියෙනවා, එකම ජන වහර එකතුව තියෙනවා, එකම සම්භාව්‍ය මේ ජීවිතේ අනියත බව එතුමාගේ ගීත කලාවෙන් අපිට ලංකර දෙනවා. එහෙම ගීත එකතු වී අපි දැන් නතර වෙනවා තව ගීතයක් ළඟ. කළ යුතු නොකළ යුතු දේ මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න බැරි වුණු ජීවිත හුඟක් වෙලාවට දැන් මුලා වෙලා. ඔන්න ඔය මුලාව තමයි හරි ලස්සනට එතුමා මේ ගීතෙන් අපිට ලං කරන්නේ. මොකද්ද මේ ලිව්වේ? දැන් අපි රූපවාහිනිය නරඹනවා, එතකොට අලුත් අලුත් වැඩසටහන් එනවා නේ. දැන් රියැලිටි වැඩසටහන් එනවා, ඊට පස්සේ තරංගය හැම තැනකම තරංගය. දැන් මේ තරංගය අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නෙ නේ. අපි අම්මලා තාත්තලා මුලින් ඉඳන්ම ළමයව කොහරි මේ විභාග පාස් කරන්නේ, ඉස්කෝලේ දාන කිනම් තරංගය. ඊට පස්සේ සංසන්දනය කරනවා නේ අපේ අරේ අරයාගේ මේව නම් එයා මෙහෙම කරන්න ඕනේ, පාසල හොයන්නෙත් එහෙමයි. ඒ ගිහිල්ලා මේ අධ්‍යාපනයේ තරඟය දැන් මේ කලාවට ගේනවා. දැන් මම හිතන්නේ දැන් කලාවට ගෙනහල්ලා මේ දරුවන් කලාවට කලාවේ තරඟයට යොමු කිරීම පිළිබඳ තමයි මගේ මේ හිතේ ඇතිවෙච්ච දේ මම ලියුවේ. මම හිතන්නේ ඒක නම් ඒක මං හිතන්නේ ලොකු ඛේදවාචක මගේ පෞද්ගලික අදහස. සමහර විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් අද සමාජයේ පෙර අපේ කාලයටත් වඩා හුඟක් දරුවන්ට පහසුකම් තියෙනවා, අන්තර්ජාලය තියෙනවා, තමන්ගේ නිර්මාණ එළියට දාන්න ඕන තරම් තියෙනවා. නමුත් ඒ තියෙන පහසුකම් හරි විදිහට භාවිතා වෙනවද කියන දේ ලොකු ගැටලුවක් තියෙනවා. සමහර අම්මලා තාත්තලාට ඕනේ තමන්ගේ දරුවව ගිහිල්ලා රූපවාහිනී මූණ පෙන්න ගන්න. මට හම්බ වෙලා තියෙනත් මේ ඔය වැඩසටහන් නිසා තමන්ගේ අනාගත විභාග කඩාකප්පල් කරගත්ත දරුවෝ ගැන සමහරු මගෙන් අහලා තියෙනවා, මේ රොක්ට මේ කවුරුත් දන්න කෙනෙක් නැද්ද මේ වැඩසටහන්ට ළමයව දාන්න කියලා. ඉතින් මම කිව්වා නේ මම නම් ඒ වගේ දේවල් දන්නේ නැහැ. මේ ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉතින් කැමති දෙයක් නේ. ඉතින් මට හිතෙන්නේ මේ මම හිතන්නේ අර අපි හැමෝම ඉන්නේ අර ඔබ මුලින් සඳහන් කළා වගේ මහා අමුතු මානසික ව්‍යාධියක ඉන්නේ. ඉතින් එතනින් මම හිතන්නේ මිදිලා මම හිතන්නේ නම් පාසල් යන ළමයි වුණත් දැඩි පීඩණයක ඉන්නේ සමාජයේම. මම හිතන්නේ යම් කිසි මම දන්නේ නැති එක කොහොම වෙනස් කරන්නද කියලා. කලාවට ඒකේ ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවනේ. ඉතින් මේ මම ලිව්ව මේ තරුවිස් වෙන කෙන ගීතේ මම හිතුවා ඊට පස්සේ මේක ගායනා කරන්න ඕනි. ඇත්තටම මේ අපේ අතර ඉන්න විශිෂ්ටතම ගායකයෙක්, රංගවේදියෙක් රොඩ්නි වර්ණකුලයන්. ඉතින් ඔහුට මේ ගීතය පෙන්නලා ඔහු ඉතාම කැමැත්තෙන් මේ ගීතය මේ ගායනා කරන්න බාරගත්තා. මට මතකයි රොඩ්නි අයියා අපි පොඩි කාලේ ඉඳන් මේ දැන් අරිබැන නාට්‍ය බලන්න ගියාම ඔහු වේදිකාවේ ඉඳන් ඒ ගායනා කරන්න පුළුවන් මම හිතන්නේ සුවිශේෂී හැකියාව. මම දන්නේ ඒක හරි පුදුම දෙයක්. ශාලාවේ පිටිපස්සේ කොනටම ඇහෙන විදිහට ඒ හඬින් ගායනා කරන්න පුළුවන් ශ්‍රුතියට ගීත ගායනා කරන්න. මම දන්නේ අවුරුදු ගාණක් දශක ගාණක් කොහොම ඔහු ඒක පවත්වාගෙන යනවාද කියලා. ඉතින් ඒ වගේම ඔහු මට හුඟක් හමු වෙනවා. මම හරගම අපේක්ෂාරෝහලේ සේවය කරද්දී නිතරම ඔහු හුඟක් ඒ වැඩසටහන් වලට, ඒ දරුවන්ගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් මේ දරුවන්ට අද සමාජයේ අත් වෙලා තියෙන ඛේදවාචකය තමයි මම මේ පදපෙලක් විදිහට ලිව්වේ. අපි බලමු ඉතින් කවදා මේක දෙමව්පිය තේරුම් ගනීද කියලා මේකේ තියෙන බැරෑරුම්කම. ඔව්, ඒ බැරෑරුම්කම නොදැනුණා නම් මේ ගීතවල වචන හරහා හරි ඔබට දැනේවා දරුවෙක්ට එහෙම යම් විදිහේ නොදැන හරි බලපෑමක් ඔබ වෙලා තියෙනවා නම්. ගීපද වෛද්‍ය දුමින්ද හඳපාන් ගොඩගෙන් සංගීතවත් කලා විශාරද දර්ශන වික්‍රමතුංග හඬින් මැවුම් මවන්න පුළුවන් ගුණයක් ඇති හඬක් තමයි රොඩ්නි වර්ණකොට කියන්නේ. එහෙම හඬකින් මෙහෙම ගීතයක් අහනකොට ඉතින් නොදැනෙනවා නම් මොකද ජීවිත. තරු විසි වෙන ගිනි අව්වේ තරු පායන රටක් තියෙනවා. අතීතයේ තරු ඇරුනම ඉතිරි වෙච්ච තරුවක් නෑ, පායන තරු කඩා වැටෙනවා. පායන තරු කඩා වැටෙනවා.
එස්සෙම්මෙත් යවලතිය තරු තෝරනවා තිරුවානා පොත් වහන්සේ අමතක වෙනවා පඩික්කමට තට්ටු කරලා අත්තම්මට ඔළුව නමල සියක් දැන් සින්දු කියනවා අපේ සියක් දැන් සින්දු කියනවා ප්‍රේම ගීත යසට කියනවා හිතට දුකයි සරිගම පද නිසා විකිනෙනවා සුප්‍රබුද්ධ මණ්ඩලයේ දාර්ශනික උපදෙස් මැද කළු කපුටොත් සින්දු කියනවා අනේ කළු කපුටොත් සින්දු කියනවා මදුමදු ඩාන්ස් කරනවා අම්මා අප්පා උඩ පැන පැන හුරේ දානවා කියන්න හරි සන්තෝසයි පුතේ දුවේ රට නුඹටයි අනාගතේ කිරිතිරෙනවා උඹේ අනාගතේ කිරිතිරෙනවා තරු විසි වෙන ගිනි අවුවේ තරු පායන රටක් තියෙනවා අතීතයේ තරු ඇරුනම ඉතිරි වෙච්ච තරුවක් නෑ පායන තරු කඩා වැටෙනවා පායන තරු කඩා වැටෙනවා අනේ පායන තරු කඩා වැටෙනවා විකසිත රැහත ජීවිතේ තරුවක් වෙන්න හැබැයි කඩා වැටෙන නෙවෙයි තරු එළියෙන් පවා අනිකාගේ ජීවිත එළිය කරවන එහෙම හැඟුමන් එක් කරමින් අපි මේ ගීතේ ළඟ නැතර උනේ අද විකසිතරයේ හතේ අපේ හමුවීම වෙදකමින් ලිවීමෙන් අපේ ගත සිත සුවපත් කරන වෛද්‍ය ගීත රසක ලේකක දුමින්ද හඳපාන්ගොඩ මහත්මයාත් සමග අපි දැන් ගීත රසවින්ද මේව දැන් අවුරුදු 10ක් තිස්සේ විටින් විට ලියවුණු ගීත. හැබැයි දැන් අපි මේ නතර වෙන්න හදන්නේ ලියපු අලුත්ම ගීතේ ළඟ. ආචාර්ය නන්දා මාලනීගේ අලුත්ම ගීතේ තමයි ඔබේ ගීත එකතුවේ අලුත්ම ගීතය. ඒ ගීතෙන් කොටසක් අහලා අපි ඒ ගැන කතා කරමු. හඳ තරුද සරණය පතා යකදුරන් දෙවියන් සොයා වැඳ පුදාගත් ගල් පවා ඇවිද ගිය කාලේ සමින්ද ඔබ සිටියා පිහිටට සමින්ද අපි කැමති අලුත්ම ගීතය ගැනත් ඔබෙන් දැනගන්න. ඔව් මේකත් ඇත්තටම දැන් සමාජයේ කාන්තාවන් විඳින අනේක විධ දුක් කම්කටොළු ගැන තමයි ලියවුනේ මට ආරම්භයක් විදිහට. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ නම් ඒ කාලේ බුදුහාමුදුරුවත් හිටියා. දැන් අද සමහර අවස්ථා තියෙනවා කියන්න කෙනෙක් නැති. ඉතින් ඒ ජීවන අරගලය ගැන ලියවෙච්ච ගීතයක්. ඇත්තට මේ අදහසටත් නන්දා මාලිනී මහත්මිය කැමති වුණා. මේ ගීතෙත් මට වාසනාව ලැබුණා මේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයක් මේකට දායක කරගන්න. ප්‍රවීණයන්ම දෙදෙනෙකුගේ ඇසුරේ නිර්මාණය වුණු ගීතය වගේම මීට ටික දවසකට කලින් ටික කාලයකට කලින් ඔබේ ගීත නිර්මාණයක තේමුණ ගැහුණ අපිට චන්දනගේ ගීතයක්. අපි ඒ ගීතය ටිකක් අහලම ඒ ගැන කතා කරමු.
රහසින් කොහෙද ඉඳන්නේ ඉදින් කවුරුද හිමින් රහසින් මගේ හිම පිටු අතරින් හොරෙන් බලනවා නෙතින් බැලුම් හෙලනවා ඔබේ නිර්මාණ ජීවිතයේ සදාතනික සහය ලබා දෙන නවරත්න ගමගේ මේ ගීතය සංගීතය ඉනිෂා මේ ගීතය මේ ඔය නව අය මුලින් මම ලියපු පද පෙළ ටිකකට දාපු තනු නිර්මාණයක්. ඇත්තටම මට ඔක ටික දවසකින් හිතුණා මේ තනු ඒ තනුව හරි ලස්සනයි. මට හිතෙනවා මේ පද ටිකට වඩා එනින් පද ටික මේකට ආව නම් හොඳයි කියලා. ඊට පස්සේ මගේ නව අයලත් කියලා ඔය ඇත්තට මේ දැන් චන්දන ලියනාරච්චි චන්දනයි ගායනා කරන්නේ ඒ කලින් වෙනින් ගීතයකට නිර්මාණ අනේ කරපු තනුවකට මම ලියපු වචන තමයි. ආ මේ තනුවට ලියපු වචන ටික. හා හා. ඉතින් ඒ රිද්මයත් ඒ වෙනසත් අපිට දැනෙනවා ලස්සන ගීතයක් ඒ. අපිට ඒකම මේ සාමාන්‍යයෙන් අපේ සිංහල ගීත එකතුවේ මේ කාන්තාවන් වෙනුවෙන් සහ කාන්තාවන්ගේ හැඟීම් මතු කරවන ගීත හරි සුළු ප්‍රමාණයක් මුණ ගැහෙන්නේ. ඔබ ලියනවා මේ මෑත කාලේ වඩා ජනප්‍රිය උමාරියා වෙනුවෙන් ගීතයක්. මේ ගීතය හරි ජනප්‍රියයි තරුණ පිරිස අතර. හැබෑව යථාර්ථය තුළ ජීවිතේ දකින හිතන මිනිසුන්ට දැනෙන ගීතයක්. අපි ඒ ගීතය ගැනත් කතා කළ යුතුවම තියෙනවා. අපි පොඩි කොටසක් අහලා කතා කරමු. මලක් නුරේ රුන් රසම ඉල්ලන පඹරුන්ට මම විලක් ගලක් නොවන ආදරණීය හිත් පතන හැඟුමක් ඒකත් අර අහම්මේ නැවතත් එනවා මේ උමාරියා මට මුණ ගැහෙන්නේ මගේ හිතවත එක්ගේ ගෙදරක තිබිච්ච හමුවකදී ඉතින් එහිදී අය කිව්වා මට මේ වගේ මම අඳුන්ලා දුන්නු මම කරපු නිර්මාණ මේවයි කියලා කිව්වට පස්සේ අය කිව්වා ඇත්තටම ඇයට ලොකු උමනාවක් තියෙන මේ කාන්තාවන් විරෝධාකල්ප ගීතයක් නේ කාන්තාවන්ට වෙන අසාධාරණකම් මෙවැනි ගීතයක් පුළුවන් නම් මට ලියලා දෙන්න ડોක්ටර් කියලා. ඉතින් ඇත්තටම මම හිතුවා ඒකේ කටහඬ ඒක මටත් ලොකු අවස්ථාවක් කියලා. ඉතින් කොහොම හරි ඒ ගීතය ලිව්වා. එහෙනම් ගොඩක් කැමති වුණා. ඊට පස්සේ දිමිත්‍රි ෆොන්සේකාගේ සමපරිචය තමයි මේකේ සංගීතවත් කළේ. ඒක තමයි ඉහළ ප්‍රතිචාර ලැබෙන ගීතය. කොහොමද ඉතින් ගහනු අපි හරි කැමති බොරු වර්ණනා නැති හැබෑවක් එක ජීවත් වෙන්න. එහෙම හිතලට තමයි මේම ගීත අපිට දැනෙන්නේ. මේ කාරණාවත් අපි පැහැදිලි කරගන්න කැමතියි ඔබතුමන්ගෙන්. ඔබ තෝරාගත්ත වෘත්තිය කියලා කියන්නේ නිරන්තරයෙන් ඔබ මහරගම අපේක්ෂා රෝහලේ සේවය ලබා දෙන කාලයත් දැන් ජාතික රෝහලේ ලබා දෙන සේවයත් අතර කාලය කියන්නේ හැම දවසකම ජීවිතය අනියත බව හැබෑවටම දැනෙන තැනක් නේ ඔය. මොකද්ද මේ ජීවිතය කියලා හොඳටම ඔප්පු වෙන සහ හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක හිඳ රස්සාව කරන්නේ. මෙන්න මේ නිසාම කැමති අපිටත් බාහිරින් ඉන්න හරිය නිකන් මැරෙන්නේ වගේ ජීවත් වෙන මිනිස්සු ගැන කොහොමද ඔබට තියෙන හැඟීම? ඒක තමයි. ඉතින් මට හිතෙනවා දැන් මිනිස්සු අතර තියෙන මතයක් තමයි දැන් ඉස්සර මම හිතනවා දැන් පිළිකාව කියන දේ මිනිස්සුන් හිතනවා මේක මේ මරණ සහතිකයක්. මරණ මේක හැදුනොත් අපිට ජීවත් වෙන වෙනවා. නමුත් දැන් ඒක වෙනස්. හුඟක් පිළිකා පිසූපත් කරනවා. ඉතින් ඒ පණිවිඩය ඉතින් මිනිස්සුන්ට යා යුතුයි. හැබැයි සමහර පිළිකා විශේෂයෙන්ම සමහරු අදටත් වෛද්‍යවරුන් කරා පැමිණෙන්නේ හුඟක් කාල ගත වුණාම. ඉතින් එහෙමනි අවස්ථාවලදී අපිට යම් ගැටලු තියෙනවා සූපත් කිරීමේ. හැබැයි ඒ වගේ රෝගීන් මම හිතන්නේ දැන් අපි රෝගී වෙන එක ස්පිරිතාලයකට ගිහිල්ලා පොඩ්ඩක් අවුරුද්දේට සැරයක්වත් පොඩ්ඩක් ඇවිදලා බලනවා නම් ජීවිතය යථාර්ථය මොකද්ද කියලා මිනිස්සුන් තේරුම් ගන්න හොඳයි. මොකද අපි හුඟක් ඉන්නේ අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වගේනේ ජීවත් වෙන්නේ නේ. අපි හම්බ කරනවා ඒකමනේ කරන්නේ. තව පරම්පරා 10කට විතර තියෙන තවත් නොකා නොබී තව හම්බ කරනවා නේ. අවසානයේදී මේකේ මේ කොතෙන්ටද මේ යන්නේ කියන දේ හිතනවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ මම හිතනවා. උවමනාවකුත් නෑ. ඉතින් මම හිතනවා මේ
ඒක පොඩ්ඩක් හිතර ගත්තොත් මං හිතන්නේ අපේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් කර ගන්න පුළුවන් වෙයි. ආහා. අන්නේ හැබෑව සහ ජීවිතය ගැන තීරුම් කරවන විකසිත රෑ හතේ තවත් ඔබතුමා ලියපු ගීතයකින් අපි එහෙමනම් මේ සටහන නිමා කරන්න සූදානම්. අද කතාව දුරම ගමනක් ගැනත් කතා නොකරම බෑ. මොකද ආව ගමනේ දුරම ගමනක් තමයි දැන් නතර වුණු පොත වෙන්නේ. හතරවෙනි පොත විදිහට ඉතා ඉක්මනිම වෙනස් විදිහේ පොතක් ඔබට මට කියවා ගන්න පුළුවන් වෙයි ලේකක දුමින්ද හඳපාන්ගොඩගේ නමින්. අපිට කියන්න මෙතෙක් ආව ගමන ගැන කොහොමද ඔබේ හැඟීම? ඇත්තටම මම තෘප්තිමත්. වෛද්‍යවරයෙකු වීම ඇත්තට මට ඒ නිසා හුඟක් එතනින් යම් කිසි ආලෝකයක් ලැබෙනවා නිති මට. මං හිතන්නේ නිර්මාණ දිවියටත් ඒක ලොකු ආධාරයක් වුණා මේ නිර්මාණලි දක්වන්න. ඉදිරියටත් මට පුළුවන් විදිහට හොඳ නිර්මාණයක් අවස්ථාවක් ලැබුණොත් ඒ විදිහට කරගෙන යනවා. ඉතින් එහෙම නැතුව මට මේක චැනල් වල ප්‍රචාරය කර ගැනීමටවත් එහෙම මම කිසිම මේ හැබැයි මම ගීතයක් මුලින්දම ලිව්වට පස්සේ ඒකත් මම සඳහන් කළ යුතුයි. මම මේ ගීත සියල්ලම පාහේ ගුවන්විදුලි සංස්ථාවට මම බාර දෙනවා ඉස්සර ඔයගොල්ලන්. එතකොට මම හිතනවා මේක යම් දැනක සංරක්ෂණයක් වෙයි කියන මගේ විශ්වාසය තියෙනවා. සහ අදටත් අහන්න පුළුවන් චැනල්ස් සීමිත පිරිසක් ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මම හිතනවා කොහොම හරි මේක මේ දැනුම් ගබඩාවක් මම හිතන්නේ. ඉතින් ඉදිරියේදී මේවා තවත් වැඩි දියුණු කරලා ගත්තොත් මම හිතන්නේ කලාවට මම හිතන්නේ ලොකු ආලෝකයක්. ඉතින් මේ ගීතය අවසානයේදී දුරම ගමනක් ගීතෙන් අපි අවසන් කරමු නේද? ඔව්. අපේ ගමන අදට අපි නිමා කරගනිමු දුරම ගමනක් කතාවෙන්ම. මේක මේ එළියේ එකක් ලියවෙන්නේ මගේ හිතවතෙක් එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ දිල්හන් රාහුවද්ද. ඔහු මට කිව්වා ගීත රසය ඉඳලා මේ ડોක්ටර් මේ ජීවිතයේ අනිත්‍ය ගැන ගීතයක් ලියන්නකො කියලා. ඉතින් මම කීප පාරක් උත්සාහ කළා කීප පාරක් කොටස් ලියනවා. හැබැයි ඉතින් මට අවසානයේදී හිතනවා මෙතෙන්ට මේ පොඩි අර කාන්තාවකුත් මේකට සම්බන්ධ වුණොත් තමයි මේක සම්පූර්ණ වෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් මේ ගීතය වස්තුවිජය ලැබෙන්නේ. හා හා. මේ ගීතය ගැන හොඳ ප්‍රතිචාර තියෙනවා. එක ප්‍රතිචාරයක් કરી අපි මතක් කරගන්නවා නම් හොඳයි. ඔව්. ඒ කියන්නේ මට අහම්බෙන් මට මුණ ගැසෙනවා එක පුද්ගලෙක්. ඔහු කියනවා මේ ඔහු දිසත්කාරයකගේ මම හිතන්නේ සිහි එන වෙලාවේදී ඔහු මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඔහුගේ මේ ඔහු මීට කලින් කිසිම දවසක මම හමු වෙච්ච නැති කෙනෙක්. එතකොට ඔහුට සිපියේ සිහිය ආවට පස්සේ එහි ඉන්න මේ කාර්යමණ්ඩලය අහලා තියෙනවා මොකද්ද ඒ කී කිය හිටියේ ගීතේ කිය මේ සින්දුවක් කෑලි කී කියයිද. මලවර මේ ගීතය තමයි ඔහු ගායනා කරලා තියෙන්නේ. කොහොමරි අහම්මෙන් කොහොමරි ඊට පස්සේ ඔහු මට මුණ ගැහෙනවා ඔව් නීතිඥයෙක්. ඉතින් එහෙමත් සම්බන්ධතා ඇති වෙනවා මේ අහම්මෙන්. එවැනි සම්බන්ධතාවත් ඇති වෙනවා. ඔහු අදමගේ හොඳ හිතවතේ නාත විතරන කියලා මේ ඉතින් මේ අනික මේ ගීතය සංගීතවත් කරන්නේ මේ ඔබ ගුවන්විදුලියේ හිටපු සංගීත අධ්‍යක්ෂවරයා රජිත් ගාමිණී විජේසේකරයන්, ගායනා කරන්නේ මහාචාර්ය කෝලිතබානු දිසානායකතුමෝ. ඉතින් ඔහුත් විශිෂ්ටයෙක් මම හිතන්නේ ශාස්ත්‍රීය වශයෙන් සහ නිර්මාණ හැකියාවෙන්. ඉතින් මම ලොකු වාග්යක් මම හිතනවා මේ ගීතය ඔහු සමග නිර්මාණකින් ලැබීම. හැබැයි ශාස්ත්‍රීය සංගීතයත් ප්‍රායෝගික දැනුමත් මේ හැමදේම තුළම අර වෛද්‍යතුමා ගුවන්විදුලියේ දැනුම් ගබඩාවක් කිව්වා වගේම සංගීත දෙනමේ ගබඩාවක් තමයි මහාචාර්ය කොලිතබාන දිසානායක මහත්මයා කියන්නේ. අපි එහෙමනම් මේ ගීතයත් එක්ක සමගින යන්නම්. යහගුණ ඇති කරන අපිව නිවන ගුණ මතු කරවන ගීත කලාවේ පරිස්සම් සහගත නිර්මාණ කිහිපයක් තුල අපිට මේ ගුණය ඇති කරවන ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මට ආරාධනා කළ අර්මී වැඩසටහන් දිනෂා. වෛද්‍ය වෘත්තිකේ විදිහටත් එතුමාගේ වගකීම යුතුයකම ඉටු කරමින් ඉන්නවා මේ ජීවිත සුවපත් කරලීම උදෙසාම. අපි එහෙමනම් අදට සමුගෙන යන්නම් නිෂ්පාදන සහය ටියුලින් ජයනාත්, සසිදු පන්සිලු, මම ඉනුෂා වීබද්ද ඔබට ආරාධනා කරනවා ජීවිතේ දකින්න, ජීවිතේ විඳින්න, ජීවිතේ නිවෙන්න. මේ ගීපද වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ, සංගීතවත් කළ රජිත් ගාමිණී විජේසේකර, මහාචාර්ය කෝලිත බහනු දිසානායකගේ හඬ. අපි හමු වෙමු ලබන පදාදාත් රෑ 7:30ට. Thank you.
පමණක් නිමා වී මගේ අවසන් ගමන යන දිනයයි ඔබ නොඑන්නේ ඇයි ඔබ නොඑන්නේ ඇයි කිසනමන මහා සෙනග අතරේ පියාගත් ඇස් ඔබ සොයා දිවයි විකසිත රැහතේ